බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බවයි බිත්තර වෙළඳුන් දිගින් දිගටම පවසන්නේ. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් ඇරෙහිව නඩු පවරන බවයි. වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. व्यातर बस्नाखिर पलात बित्तर निष्पादिकीन गे संगमे पेन्वा देन्ने सत्व आहार मिल इखलयाम मत बित्तर मिलद दिनें दिन इखलयान बवाई අද සත්ව ආහාර සම්බන්ධව කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ මේ සත්ව ආහාර මිල ඉහළ යන බිත්තර මිල ඉහළ යනවා එහෙමනම් අපි මොකද කළ යුත්තේ අපි කළ යුත්තේ සත්ව ආහාර වල මිල පහත හෙලීමයි ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න විශේෂයෙන් බඩිරඟු මිල පහත හෙලන්න ඕනේ අපේ ගොවිපොලේ සරුසාර භාවයේ පත්වන තෙක් බඩිරඟු අපිට ආනානය කර ලබා දෙන්න සෝයා මිල පහත හෙලන්න ඕනේ සෝයා මිල රුපියල් 135ට ගත්ත සෝයා අද රුපියල් 435 දක්වා මිල වැඩි වෙලා තියෙනවා අපිට මේ தත්වය මගහැරී යන තෙක් අපිට විශේෂ මිලක් මේ ගොවිපොළවල් පවත්වාගෙන යන විශේෂ මිලක් ලබා දෙන්න समस्त ලංකා කුකුල් ව්‍යාපාරිකින්ගේ සංගමයේ පවසන්නේ නිෂ්පාදකින් සහ පාරිභෝගිකින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. මේ අවස්ථාවේ විශාල පිරිවැයක් දාලා නිෂ්පාදනයක් කරලා තියෙනවා බිත්තර. මේ ප්‍රශ්නේ දිගින් දෙකටම ගියොත් ඇත්තටම පාරිභෝගික ජනතාවත් අසිරිතාවට පත් වෙනවා. අපේ නිෂ්පාදකිනුත් අසිරිතාවට පත් වෙනවා. උසස් මේ ඝනේ ප්‍රෝටීන් නිෂ්පාදනයක් නිකරණේ විනාශ වීම යනවා. සති දෙකයි තමයි බිත්තර තියාගන්න පුළුවන්. කුඩා හා මධ්‍යම පරිමාණ ගොවීන්ට ඒක වඩා පහසු ගන්නෑ. අපි හැමලේම උත්සාහ කරන්නේ නිෂ්පාදනයේ කියාවෙලිය අකණ්ඩව පවත්වාගෙන ඒවා බාධා වේකින් තොරව පවත්වාගෙන ඔවුන්ට අවශ්‍ය පාසුකම් සලසලා උපරිම නිෂ්පාදනයක් ගන්න. අපි සෑම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු කියන එක තමයි අපි හැමතෙමාට කිව්වේ. නිෂ්පාදකයත් පාරිභෝගිකයත් ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් දැන් සැකසීම පවතිනවා. පාලිට මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවට අදත් බිත්තර වෙනඳුන් චෝදනා කළා. ඒගොල්ලන් කියනවා අපිට බිත්තර දෙන්න විදියක් නැහැ කියලා. ගියට විකුණන්නදී අතින් පාඩු කරගෙන විකුණන්නේ. කිස්ස සඩුවේද? बिस्तर